සුබ දවසක් කියලා පිළිගන්නවා අපිත් එක්ක ඉතිරලා යන යාළුව හැමෝම. ඔන්න අදත් ගොඩක් කාලයකට පස්සේ මම ඔයගලන්ට ගෙනාවා TV series එක සිංහල රිව් එක. ඉතින් මේ TV series එකේ නම තමයි රානා නයිඩු. ඉතින් මේ TV series එක බලන්න නම් පවුලේ හැමෝටම බෑ. මොකද මේකේ ටිකක් සෙක්ස් පැත්තට බරයි. ඉතින් මම ඔයගලන්ට අද කියන්නේ මේ TV series එකේ පළවෙනි එපිසෝඩ් එකේ රිව් එක. ඉතින් අපි දැන් කතා පැත්තට පොඩ්ඩක් හැරෙමු. රාණා කියන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ගැටළු විසඳන්නේ. ඉතින් ඕනෑම බැලෑරුම් අවස්ථාවකදී වුණත් මෙයා වැඩක් කරන්න ලෑස්ති. රාණාගෙන් පොරොන්දුවක් ගන්නවා කියන්නේ ඒ වැඩේ සිද්ධ වුණා කියන එක. ඉතින් මේ සායට් මිරිස නම් ක්‍රිකට් ක්‍රීඩකේ කෙල්ලෙක්ව කාමරයට ගෙන්ව ගන්නවා. ඉතින් මේ ප්‍රසිද්ධ තරුවලට කෙල්ලන් සපයන කූට සැලසුමක් නිරත වෙමින් පවතිනවා. මොවුන්ගේ සැලසුම තමයි මේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙන් ශුක්‍රාණු සම්පලයක්ගෙන ඉන් කෘතිමව සංසේචනය කරලා දරුවන් බිහි කරන එක. ඒ කියන්නේ මේ ප්‍රසිද්ධ පුද්ගලයින්ව බ්ලැක්මේල් කරන එක ක්‍රමයක් තමයි මේ මොවුන් කරන්නේ. ඉතින් මේ සායට් මිරිසට වෙන්න යන අනතුර ගැන රානට එයාගේ ලොක්කගෙන් කෝල් එකක් ලැබෙනවා. ඉතින් රාන එද්දි මේ පුද්ගලයා ශුක්‍රාණු සම්පලයක්ගෙන හෝටලෙන් පිටත් වෙමින් පවතිනවා. ඉතින් මේක දැකපු රාන ඉක්මනටම මේ පුද්ගලයාගේ පසුපස ගිහිල්ලා මේ පුද්ගලය කොටු කර ගන්නවා. ඉතින් මිරිසට සිද්ධ වෙන්න ගිය මේ අවමානයෙන් රාන බේරගත්තත් ඉතින් මේ රාන කරන්නේ එක්තරා ක්‍රමයක බ්ලැක්මේල් කරනවා වගේ දෙයක්. මොකද මේ බේරගන්න ප්‍රසිද්ධ පුද්ගලයින්ගෙන් මුදල් හා දේශපාලන වෙනත් ක්‍රමවලින් උදව් උපකාර ලබා ගන්නවා. ඒ වගේම රානට බිරිඳක් දුවෙක් පුතෙක් එක්ක ලස්සන පවුලක් තියෙනවා. ඉතින් එයාලා එකිනෙකට ආදරෙන් කාලය ගත කරනවා. ඒත් මේ රානට ගෙදරින් ඉන්න ලැබෙන වෙලාව නම් ඉතාම අඩුයි. මොකද ප්‍රසිද්ධ කෙනෙකුට කරදරයක් නම් රාන ඉක්මනින්ම ගෙදරින් පිටත් වෙලා යනවා. ඉතින් ගෙදරින් පිට ප්‍රශ්න ඉතාම ලෙහෙසියෙන් විසඳන රානට ගෙදර ඇතුළේ ප්‍රශ්න විසඳන එක ඉතාමත් අසීරු දෙයක්. ඉතින් රානට තේජ හා ජෆ්ව නමින් සහෝදරයන් දෙදෙනෙක් ඉන්නවා. මෙයාලගේ තාත්තා නාග අවුරුදු 20කට සිරගත වෙලා තමයි හිටියේ. කොහොම වුණත් එයාට අවුරුදු 15 නිදහස් වෙන හැකියාවක් ලැබෙනවා. නිදහස් වෙලා ඇවිත් තේජ ජෆ්ව හමු වෙනවා. මේ සහෝදර දෙන්න තාත්තත් එක්ක ඒ තරම් හිත්තමනාපයක් තිබුණ නැහැ. නමුත් නාග කරපු දේවල් වලට රාන නම් සමාවක් දෙන්නේ නැහැ. අවුරුදු 15කට කලින් සිද්ධ වුණු දේවල් නිසා ජෆ්ව මානසික රෝගයකින් පෙළෙනවා. ඒ වගේම තේජ ස්නායු දුර්වලතා රෝගයකින් පෙළෙනවා. ඉතින් මේ නාගගේ පැමිණවත පැමිණීම මේ සහෝදරින්ට මොන විදිහට බලපාවිද කියලා ඔයගලන්ට මේ එපිසෝඩ් එක බලනකොට බලා ගන්න පුළුවන්. ඉතුරු ටික ඕගොල්ලෝ බලලම තීරණය කරන්න. මට නම් මේක ඉතා හොඳ ටීවී සීරීස් එකක්. ඉතින් මේක දැනට IMDb යගේ 7.2 ගාගයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් අපි මේකේ ඉතිරි එපිසෝඩ් 12 සිංහල රිවියු එකකින් නැවත හමු වෙමු. එතකන් ඕගලන්ට සුබ දවසක්.